මේ තියෙන්නේ මේ වෙනකොට ලංකාවේ දෙමිල අඩුවෙන්ම ගන්න පුළුවන් වෙන කැමරා දෙකක් තියෙන quadcopter වින drone එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මේ drone එක අන්බොක්ස් කරලා කොහොමද මේ drone එක phone එකට connect කරන්නේ වගේම වීඩියෝ එක අවසානයේදී මේ drone එක fly කරද්දී බලමු. ඉතින් ආ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම tech news youtube channel එක subscribe කරන්න නැත්නම් පාල්ලා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ bell icon එක click කරලා channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපි මුලින්ම මේ box එක වටේ මොනවද තියෙන කියලා බලුවොත් අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙනවා record live HD video with 120 degree vision කියලා. ඒ වගේම මේ drone එකේ picture එකක් සහ පහළ අපිට මේකේ තියෙන main key features ටිකක් තියෙනවා. ඉතින් මෙතනදී 2.4 GHz මේක Wi-Fi frequency එකක් තියෙනවා. ඒ වගේම මේක ගොඩක්ම portable drone එකක් කියලා තියෙනවා. ඒ වගේම SD camera එකක් තියෙනවා. ඒ වගේම attitude එක hold කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් අපි මේක බලමු ඇත්තටම මේ වැඩ කරනවද කියලා. ඒ වගේම Wi-Fi transmission තියෙනවා. ඒ කියන්නේ කැමරා එක phone එකෙන් බලන්න පුළුවන් drone එක fly වෙද්දී. ඉතින් ඔන්න ඔය අපිට box එකේ වටේ විශේෂයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි box එක මේ විදිහට unbox කරලා බලුවොත් මුලින්ම අපිට අපේ drone එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන් මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඉතින් ඊළඟට අපිට මේ විදිහට propeller guards හතරක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟට අපිට මේකේ තියලා remote එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම දැන්ට මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. ඉතින් ඊළඟට අපි box එක පහල අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ තියෙන user manual එක. ඉතින් මෙන්න මේ user manual එකේ තමයි මේ drone එකේ remote එක සහ මේ drone එකේ තියෙන features සහ කොහොමද phone එකට connect කරන්න කියලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට මේක කියවන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපිට තවත් මේ විදිහට අමතර tools ටිකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට අමතරව propellers දෙකක් හම්බ වෙනවා තියෙනවා. මේ තටු වලට මලන වලට ඔයාලට මේ දෙක දාලා replace කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේක තියෙන micro USB cable එක තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ battery එකට ඇත්තේ micro USB port එකක්. ඉතින් ඊළඟට අපිට screw driver එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තටු වලට මොනා හරි උනක replace කරගන්න වෙන මෙන්න මේක තියෙන්නේ. ඉතින් unbox කරගත්තට පස්සේ drone එක සහ remote එක වෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මුලින්ම drone එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ අල්ල size එකට වගේ තමයි මේ drone එක තියෙන්නේ. ඉතින් ගොඩක්ම portable drone එකක්. ඉතින් අපිට පුළුවන් වෙන මේ විදිහට මේ drone එකේ arms ටික මේ විදිහට දිග අරගන්න. ඉතින් එතකොට බලා ගන්න පුළුවන් ඔය සාමාන්‍ය drone එකක size එකට මේක හැරෙනවා. මේ drone එක අපිට වටේ වෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. අපිට උඩ power button එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් power button එක ඉබෝඩ පස්සේ උඩ පොඩ්ඩක් නිල් පාට light එකක් පත් වෙනවා. ඒ වගේම ඉස්සරහ අපිට සුදු පාට light එකක් පත් වෙනවා. ඊළඟට පිටිපස්සෙත් රතු පාට light එකක් පත් වෙනවා. ඉතින් ඊළඟට මම වීඩියෝ එක පටන් ගන්නදිම කිව්වනේ මේ drone එකට cameras දෙකක් තියෙනවා කියලා. ඉතින් එක camera එකක් තියෙන මේ drone එක ඉස්සරහ. ඉතින් මෙතනදී මේ කැමරා එක අපිට උඩට පල්ලෙහාට කරන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේක අතින් විතරයි අපිට කරන්න පුළුවන්. drone එක උඩට ගියාට පස්සේ අපිට මේක මොකක් control කරන්න බෑ. කොහොමනත් මේ drone එකේ අනිත් කැමරා එකේ තියෙන්නේ මේ පහළ තවත් එක කැමරා එකක් තියෙනවා. ඉතින් වා මේ drone එක උඩට යවලා තියෙද්දි පහළ තියෙන දේවල් සහ ඉස්සරහ තියෙන දේවල් ඔයාලට ඔයාගේ phone එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ drone එකේ battery එක කොහටද දාන්නේ. ඉතින් මේ drone එකේ පහළ අපිට මෙන්න මේ වගේ තැනක් තියෙනවා. ඉතින් අපිට මේක මේ විදිහට එළියට ගන්න පුළුවන්. ඉතින් එතකොට බැටරිය එක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක මිලියම්පියව 600ක බැටරිය එකක්. ඉතින් ඇත්තටම මේ බැටරිය එක අනිත් drones වගේ නෙමෙයි ගොඩක්ම ලේසියෙන් එළියට අරගෙන charge කරන්න පුළුවන්. මොකද මේකට micro USB port එකක් තියෙන. ඉතින් ඔයාගේ phone එකකින් හෝ ඔයාගේ power bank එකක් use කරලා ලේසියෙන් මේක charge කරගන්න පුළුවන්. මොකද මේ price range එකේ තියෙන අනිත් drones වල තියෙන නිකන් cable එකක් ගන්න මේක ගොඩක් හරිදරයි. මොකද charge කරද්දීම මේකට අවශ්‍ය power adapter එකම මේකට අවශ්‍ය cable එකම ඕනේ නෝ මේක charge කරන්න. ඉතින් මම හිතනවා මෙන්න මේ micro USB port එකක් තියෙන එක මේකේ තියෙන ගොඩක් හොඳ දෙයක් කියලා. ඉතින් ඊළඟට අපි මේ drone එකේ පොඩ්ඩක් නංගලා බලුවොත් පිටිපස්ස බලා ගන්න පුළුවන් නෝ සුදු පාට පොඩි wire එකක් වගේ එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මේ කැමරා එකේ ඇන්ටනා එක. ඒ කියන්නේ මේ drone එක control කරන ඇන්ටනා එක මේක ඇතුලේ තියෙන්නේ. මේ කැමරා එකට Wi-Fi ඇන්ටනා එක තමයි මෙන්න මේ එළියෙන් අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේකේ තියෙන remote එක පැත්තට ආවොත් මේ remote එකට power එක දෙන්නේ මෙන්න මේ විදිහට AAA බැටරි 3කින්.
ඉතින් ඔට ට්‍රිපල්ලේ බැට තුනක් දාන්න සිද්ධෙන මොකද මේ රීචාර්ජ බල කක් නෙමෙයි නිසා. ඉතින් ඊළඟට මේක අපට ඇන්ටනස් දෙකත් මේ විදිහට තියෙනවා. ඉතින් මේක අපිට උඩට පහළට සහ දෙපැත්තට මේක මේ විදිහට රොටේට් කරගන්න පුළුවන්. ඉතින් කොහොමනත් මේ ඇන්ටනස් වල කිසිම වාය එකක් මටම බලාගන්න පුළුවන් නැහැ. මොකද මේක ප්ලාස්ටික් ඇන්ටනස් දෙකක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ නැහැ මේකේ මේ ඇන්ටනස් වලින් සිග්නල් යනවා කියලා. කොහොමනත් ඇන්ටනස් එක මේකට තියෙනොත්. ඉතින් ඊළඟට මේ රිමෝට් එකේ බටන්ස් ගැන අපි එළියට ගිහින් කතා කරමු. ඉතින් ඊට කලින් අපි බලමු කොහොමද මේ ඩ්‍රෝන් එක ෆෝන් එකට කනෙක්ට් කරගෙන මේ ඩ්‍රෝන් එකේ කැමරාස් වලින් පේන ඒව ෆෝන් එකෙන් බලන්නේ කියලා. ඉතින් මේ ඩ්‍රෝන් එක ෆෝන් එකට කරද්දී Google Play Store එකේ මෙන්න මේ Wi-Fi Cam කියන ඇප් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් user manual එකේ QR code එක තියෙන එක ස්කෑන් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මේක කනෙක්ට් කරගන්න ඉජාද්දී මුලින්ම මේ ඩ්‍රෝන් එක අපි මේ විදිහට ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ෆෝන් එකේ Wi-Fi වලට ගියාට පස්සේ බලාගන්න පුළුවන් වෙනවා Wi-Fi 4K කියලා මෙන්න මේ ඩ්‍රෝන් එකේ Wi-Fi සිග්නල් එක. ඉතින් ඒකට කනෙක්ට් කරලා පස්සේ මේ ඇප් එකට යන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන ස්ටාර්ට් කියන එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට අපි ෆෝන් එකට ඩ්‍රෝන් එක කනෙක්ට් කරගත්තට පස්සේ මේ ඩ්‍රෝන් එකෙන් එන live view එක මෙන්න මේ විදිහට බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මේ ඔයාලට බලාගන්න පුළුවන් වෙන මේ ඩ්‍රෝන් එකේ මේන් කැමරා එකේ වීඩියෝ එක. ඉතින් අපිට මේ ඇප් එකකින් මේක මේ විදිහට රෙකෝඩ් කරන්නත් පුළුවන්, කැමරාව ෆොටෝ ගන්න ගහ ගන්නත් පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එකේ මේන් කැමරා එක විදිහට තියෙන්නේ 2 මෙගාපික්සල් කැමරා එකක්. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ පහළ කැමරා එකට ඇත්තටම 2 මෙගාපික්සල් වලට වඩා අඩු රෙසලූෂන් එකකින් තමයි මටම බලාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක වුණත් ඔයාලට මේ පහළ කැමරා එකට ස්විච් කරන්න ඕන මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මේ පහළ කැමරා එකට ස්විච් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ බලාගන්න පුළුවන් පහළ තියෙන රිමෝට් එක මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ෆෝන් එකට මේක තියෙන කැමරා එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද මේ ඩ්‍රෝන් එක රිමෝට් එකට කනෙක්ට් කරන්න කියලා. ඉතින් මෙතනදිත් මේ ඩ්‍රෝන් එක මුලින්ම ඔන් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට මේ රිමෝට් එකේ ලොකු පවර් බටන් එකක් තියෙනවා. ඉතින් ඒකත් විදිහට ඔන් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට කරන්න තියෙන ඔයාලට මෙන්න මේ ඩ්‍රෝන් එකේ උඩට පල්ලයට යන බටන් එක එකපාරක් උඩට කරලා ආයෙ පහළට ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඊළඟ ඩ්‍රෝන් එක සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මම මේක තව නොටිස් කරපු දේ තමයි මේ ඩ්‍රෝන් එක මේ විදිහට ඔන් එකේ තියද්දි ඔයාලට එකපාරටම මේක මේ තතු කරගෙන ඒක ඕෆ් කරන්න ඕන නම් ඩ්‍රෝන් එක අනිත් පැත්ත හරවන්න දෙන්න. ඉතින් එතකොට එකපාරටම මේක තතු කරගෙන ඒක නවතිනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ ඩ්‍රෝන් එකේ ස්පෙસિෆිකේෂන් ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි දැන් එළියට ගිහින් මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා සහ මේ රිමෝට් එකේ මොනවද මේ බටන්ස් වලින් වෙන්නේ කියලා අපි එළියට ගිහින් බලමු. ඉතින් ඔන්න අපි එළියට ආවා. ඉතින් අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ තියෙන ෆන්ක්ෂන්ස් වලින් මොනවද වෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට ඩ්‍රෝන් එක ඔන් කරගෙන රිමෝට් එකත් ඔන් කරගෙන මේක කනෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් මේ රිමෝට් එක අපිට මුලින්ම බලා ගන්න පුළුවන් නෝ ටේක් ඕෆ් සහ ලෑඩ් මන් එක. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ බන්ස් දෙක වැඩ කරන්නේ කියලා. ඉතින් ඊළඟට බටන්ස් දෙක විදිහට බලා ගන්න පුළුවන් නෝ මේකේ රින් බන්ස් දෙක. ඉතින් මේකේ වෙන්නේ ඇත්තටම ඩ්‍රෝන් එක උඩ යවලා එක පැත්තකට ඩ්‍රෝන් එක යනවනම් මේ බටන්ස් දෙක ඔබලා අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි උඩට පල්ලයට යද්දී කන්ට්‍රෝල් කරන්න පුළුවන් ට්‍රිම් බටන් එකක් තියෙනවා. ඉතින් ඊළඟ බටන් එක විදිහට අපිට මෙතනද ස්පීඩ් කන්ට්‍රෝල් කරන බටන් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක කන්ට්‍රෝල් කරලා ඩ්‍රෝන් එක ඉස්සරහට පස්සට යන ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට 1P කැලිබරේෂන් බටන් එක තියෙනවා. ඉතින් මෙතනදී ඩ්‍රෝන් එක කැලිබරේට් කරන්න පුළුවන්. ඊළඟ බටන් එක තමයි මේ හෙඩ්ලස් මෝඩ් බටන් එකක් තියෙනවා. ඊළඟට අපිට මෙතනදී 360 මෝඩ් එක තියෙනවා. ඉතින් මේ 360 මෝඩ් එකෙන් ඩ්‍රෝන් එක උඩට යවද්දී කරණම් ගන්න පුළුවන් බටන් එකක් තමයි මේ. ඉතින් අන්තිමට මේ රිමෝට් එකේ තියෙන මේන් බටන්ස් දෙක තියෙනවා. ඉතින් මෙතනදී ඩ්‍රෝන් එක උඩට පල්ලෙහාට වන්න ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න සහ ඩ්‍රෝන් එකේ පැත්ත මාරු කරන්න පුළුවන් මෙන්න මේ බටන්ස් දෙක. ඉතින් ඔන්න ඔය ටිකටම අපිට මේ රිමෝට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එක උඩ යවලා මේකේ තියෙන කැමරා එකේ ක්වොලිටි එක සහ මේක කන්ට්‍රෝල් වෙන කොහොමද කියලා. We'll be right back.
දැන් අපි මේ ඩ්‍රෝන් එකේ පොඩි කන්ක්ලූෂන් එකක් ගත්තොත් ඩ්‍රෝන් එකේ තියෙන කැමරා එක අපිට කොහොමවත් මේ ප්‍රයිස් රේන්ජ් එකේ 2 මෙගාපික්සල් වලින් තමයි හැම ඩ්‍රෝන් එකම වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි ඔයාලට ෆ්ලයි කරන වීඩියෝ එකේ මේ ඩ්‍රෝන් එකේ රෙකෝඩ් කරන ෆුටේජ් එකේ ඔයාලට දකින්න පුළුවන් වෙන්න ඇති ඩ්‍රෝන් එකේ කැමරා එක ටිකක් හෙල්ලෙනවා වැඩි වගේ කියලා. ඒ මොකද මේ ඩ්‍රෝන් එක යූසර් මැනුවල් එකේ තියෙනවා වින්ඩ් එක තියෙන වෙලාවට යවන්න එපා කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ කැමරා එක හෙල්ලෙනවා බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයා වින්ඩ් එක වැඩි නැති දවසක යනවා නම් කැමරා එක මෙච්චර ෂේප් වෙන්නේ නැති වෙයි. ඉතින් ඒ වගේම තමයි වින්ඩ් එක තියෙන වෙලාවට මේ ඩ්‍රෝන් එක යවද්දී වින්ඩ් එක තියෙන පැත්තට ඩ්‍රෝන් එකත් යන්න හදනවා නිකම්ම. ඒ වගේම තමයි ඒක කන්ට්‍රෝල් කරගන්නත් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා වින්ඩ් එක වැඩි තියෙන වෙලාවට ඩ්‍රෝන් එක යවන්න එපා කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට මට මේ ඩ්‍රෝන් එකේ එන කැමරා එකෙන් එන සිග්නල් එක ලොස් වෙනවා බලා ගන්න පුළුවන් වුණා. මොකද ඔයාලට දකින්න පුළුවන් වුණා වීඩියෝ ෆුටේජ් වලනොත් ඔයාලට දකින්න ඇති මේ විදිහට එක එක තැන්වල කැමරා එක ගොඩක්ම ලැග් වෙනවා. මොකද මේ ඩ්‍රෝන් එක ඇතුලේ අපිට චිප් එකකින් රෙකෝඩ් වෙන්නේ නැහැ. ෆෝන් එකට වයිෆයි වලින් එවල එන සිග්නල් එකෙන් තමයි අපිට වීඩියෝ ලයිව් වීව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ලැග් වෙනවා බලා ගන්න පුළුවන් වුණා ටිකක් වැඩි පුර දුරකට ඩ්‍රෝන් එක යවුවට පස්සේ. ඉතින් මම හිතනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා මෙන්න මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන බජට් ඩ්‍රෝන් එකක. ඒ වගේම තමයි ඩ්‍රෝන් එකේ රිමෝට් එකේ සිග්නල් එක මොකක් හරි වෙලා ලොස්ට් වෙලා මම හිතන්නේ වින්ඩ නිසා වෙන්න. ඉතින් ඒක නිසා සිග්නල් එක ලොස්ට් වෙලා දෙපාරක් විතර පහළට කඩන් වැටුණා. ඒ වගේ තමයි මේ ඩ්‍රෝන් එකේ අපිට බැටරියක ෆුල් චාර්ජ් කරලා විනාඩි 6ක් 7ක් වගේ එක දිගට ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේ බැටරිය චාර්ජ් වෙන සමහර පැක් විතර යනවා. කොහොමද මම දැක මේ ඩ්‍රෝන් එකට හරියන අමතර බැටරිස් අපිට වෙනම ගන්න තියෙනවා ලංකාවේදී. ඉතින් ඔයාලා වැඩිපුර ෆ්ලයි කරනවා නම් ඔයාලට එහෙමත් තරම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් බිගින කෙනෙක් නම් ඩ්‍රෝන් එකක් උරුදු වෙන කෙනෙක් නම් මම මේ ඩ්‍රෝන් එකට රෙකමන්ඩ් කරනවා. එහෙම නැතුව මේකේ ලොකු කැමරා ක්වලිටි එකක් බලාගෙන මේ ඩ්‍රෝන් එකෙන් යනවා නම් මම කොහොමවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ ඩ්‍රෝන් එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ඩ්‍රෝන් එක ගැන ඔයාලට සම්පූර්ණ අයිඩියා නැති කියලා. ඒ වගේ තමයි ඔයාලට මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම ඔබ ටෙක් නිවුස් channel subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි තවත් වීඩියෝකින් ඉක්මනට හම්බ වෙමු.